ඔන්න අද මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ ලංකාවේ උසම ශිෂ්‍යයා. කවුද? රශ්මික. අපි රශ්මිකගෙම මුලින්ම දැනගෙන හිමු මෙයාගේ උස කොච්චරක්ද කියලා. මගේ උස 6-8යි. ඔයාගේ උස කියන්නේ ලංකාවේ උසම ශිෂ්‍යයා කියලා. කොහොමද දැනගත්තේ? අඳුනගත්තේ කොහොමද? මම වයස අවුරුදු 18 දී ડોક્ટર එන්නේ චැනල් කරා. අර්ජුන ඩිසිල්වා කියලා. ડોક્ટર මේ මාව දැක්කම එකපාරට පුදුම වුණා. එයාට ගොඩක් ආශාවක් ඇති වුණා මේ ලංකාවේ මෙච්චර උස දින ළමෙක්ව දැක ගන්න පුළුවන් කියන එකට. එයා ගොඩක් සතුටුයි කියලා කිව්වා. ඉතින් ඒත් එක්ක මේ තරම් උසක් තියෙන්න නම් ඔයාගේ පවුලෙන් ලැබිච්ච උරුමයක්ද මේක? ඔව්, මගේ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නමත් සාමාන්‍යයෙන් උසයි. මේ වගේම සාමාන්‍ය උසයි. ඔයා තරම් උස නැද්ද? මන් තරම් උස නෑ. ඒත් මල්ලිලා දෙන්න තව ටිකක් උස යනවා වගේ පේනවා. හරියට වගේ මල්ලලා දෙන්න වටත් වඩා උස යන්න පුළුවන්. එහෙම නේද? ඉතින් දැන් ඔයා තාම පාසල් යනවනේ. මොන පාසලටද යන්නේ? සෙන්ට් පීටර්ස් විද්‍යාලයට මං යන්නේ. ඔයාට රුපියල් ලක්ෂයක් මදිද? හොඳයි, එහෙනම් ඔයාට රුපියල් ලක්ෂ දෙකක් දෙන්න දැන් අපි සූදානම්. ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම ආගේ ෆෝන් එක අරගෙන වින් කියලා ටයිප් කරලා 3947ට SMS එකක් කියලා තරගයේ රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ මියුසික් කාෂෙන් ඔයාගෙන් අහන ප්‍රශ්න වලට වින් හිස්තනක් A'ද B'ද C'ද කියලා ටයිප් කරලා 3947ට SMS එකක් යවන්න. වැඩිම ප්‍රශ්න ගානකට උත්තර දුන්නේ ඔයා නම් ඔයාට මුදලින් ලක්ෂ දෙකක් දෙන්න අපි සූදානම්. ඉතින් එක්මන් කරන්න මුදල් රුපියල් ලක්ෂ දෙකක් දිනා ගන්න. ඒකේ මම සෙන්ට් පීටර්ස් විද්‍යාලයට. මේ උස ඔයාට ක්‍රීඩා කටයුතු වලටත් පාසලේ ක්‍රීඩා කටයුතු වලටත් ගොඩක් බලපාන ඇති නේද? ඒ කියන්නේ ප්‍රයෝජනයක් වෙනවා ඇති නේද? ඔව්, මම බාස්කට්බෝල් ප්ලේ කරනවා. ඒකෙදී මේ උස ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒත් එක්කම මේ ඔයාගේ මේ උස නිසා දැන් ඔයාලට නිදි ගද්දි අපහසුතාවයක් දැනෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් ඔයා නිදි ගන්නේ සාමාන්‍ය ඇඳකද කොහොමද කියන ඔයාලම කියලා ඇඳක් හදලා තියෙනවද? මම නිදාගන්නේ සාමාන්‍ය ඇඳක. ඒත් මට උසට හරියන ඇඳක් හදන්න ඉන්නවා. හදන්න දීලා තියෙනවා. එහෙමද? හදන්න දීලා තියෙනවා. හරි. එතකොට මේ සාමාන්‍යයෙන් දැනට දැන් එතකොට පොඩි කාලේ ඉඳන් නිදි ගත්ත එකම ඇඳේනේ. ඉතින් පොඩ්ඩක්වත් හිතුන් නැද්ද මේ අනේ මන්ට අක් ගාලා ලොකු ඇඳක් හදා ගන්න ඕනේ අම්මට කියලා කියලා? එහෙම එච්චර හිතුන් නැහැ. දැන් මං කිව්වාමද හිතුනේ? හරි. ඔයාගේ මේ උස නිසා මේ කරදර එහෙමත් වෙලා තියෙනවද? ඔව්, ගොඩක් වෙලා තියෙනවා. පාරේ එහෙම යද්දී මිනිස්සු හැරිලා බලනවා. තව වාහන නවත්තලා ඒ වගේ හැරිලා බලනවා. ඒ වගේ තමයි. හරි. එතකොට මේ අනිත් ළමයින්ට වඩා දැන් පාසලේදී අනිත් ළමයින්ට වඩා ආ උසයිනේ. ඒකත් ඔයාට ප්‍රශ්නයක් වෙලා තියෙනවද? කොහොමද එයාලාගේ හැසිරීමත් එක්ක බලද්දී? ඒගොල්ලන්ට දැන් අර පුරුදු වෙලා මාත් එක්ක එකට ඉඳලා يعني ඒකට උස ගන්නක් නෑ ඒගොල්ලන්ට. ඔව්, හොඳයි. එහෙනම් ඔයාගේ මේ උස ඉතින් ඇත්තටම මටත් ලොකු අත්දැකීමක්. මොකද මම මේ ෆස්ට් ටයිම් පළවෙනි පාර ජීවිතේ පළවෙනි පාර මෙච්චර උස කෙනෙක් එක්ක කතා කරේ මෙහෙම ඉඳගෙන. මේ හැබැයි ඉතින් ඔය ඊට පස්සේ මේ එනකොට නම් මෙච්චර තඩිය කුස වෙන්න නම් එපා. මොකද මගේ අතට ඉදෙනවා දැනටමත් ඔයත් එක්ක කතා කරලා. ඔව්, එහෙමනම් රශ්මික මේ ප්‍රෝග්‍රෑම් එකේ අන්තිම අවසානයේදී බලන් ඉන්න අයට ඔයාට අනිවාර්යයෙන්ම දෙයක් ඇති කියන්න. මේ එකට අවස්ථාව. මගේ බලාපොරොත්තුව තමයි බාස්කට්බෝල් පැත්තෙන් ජාතේන්ද්‍ර පැත්තට යන්න. ඒක ඔයාගේ බලාපොරොත්තුව. ඉතින් මම ඔයාගේ බලාපොරොත්තුව ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා ඔයාට සුබ පතනවා. ඒත් එක්කම තව ටිකක් උස යන්න නම් එපා. මගේ බෙල්ලට ඉදරන කොහොම හරි මම ඒ හින්දා මේක අවසන් කරනවා. ඉතින් ඔයාලට සුබ දවසක්.